පහුගිය ජූනි මාසේ මැලේෂියානු රජයට අපි ඉල්ලීමක් කළා අපේ රටට යම්කිසි රැකියා කෝටාවක් ලබා දෙන හැටියට. ඒ අනුව පහුගියදා මැලේෂියානු රජයේ කැබිනට් මණ්ඩලය තීන්දුව කළා ලංකාවටත් මේ අවස්ථාව ලබා දෙන්න රැකී රක්ෂා සඳහා පිටත් කර යැවීම සඳහා. මැලේසියානු ජාතිකයන්ට හම්බ වෙනවා වගේම සියලු වරප්‍රසාද මේ යන කම්කරුවන්ට මේ යන අපේ සේවකයින්ට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මැලේසියාවේ අලුතදී සම්මත කරගත් සියලු කම්කරු නීතිවලට අනුව අවම වැටුප සහ සියලු කම්කරු නීතිවලට මේ විගමනික ශ්‍රමිකයනුත් අන්තර්ග්‍රහණය කරගන්නවා කියන පණිවිඩේ අපිට ලබා දීලා තියෙනවා. මේ සියලුම ක්ෂේත්‍රවලට අපට ලබා දීපු කෝටාව සම්බන්ධයෙන් අපි මැලේසියානු රජයට මේ 10,000ක ලබා දීපු රැකියා කෝටාව සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. මේ අතර විදේශ රැකියා ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ. මේ පණිවිඩය එනකොට රැකී රක්ෂා හම්බ වෙනවා කියලා දැනගන්නකොට කූට ව්‍යාපාරිකයෝ වංචනිකයෝ මේ වගේ රස්සාවල් දෙනවා කියලා මුදල් එකතු කරන ඒවා, ඒ වගේම නොයෙක් නොයෙක් ස්ථානවල ඇප්ලිකේෂන් එකතු කරන ඒවා, විවිධ දේශපාලඥයන්ගේ නම් කියලා එකතු කරන ඒවා, ඒවට කිසිසේත්ම අහු වෙන්න එපා. ඕනෑම දෙයක් තියෙනවා නම් අමාත්‍යංශයේ නිල නිවේදනයක් හැටියට හරි, එහෙම නැත්නම් මගේ සමාජ මාධ්‍ය ජාලාවක් හරහා, නිල සමාජ මාධ්‍ය ජාලාවක් හරි හරහා, ඒ වගේම පිළිගත් මාධ්‍ය ආයතන හරහා නිකුත් වෙන නිවේදන පමණක් නිවැරදි දේ හැටියට සලකන්න.